විශාල වශයෙන් රජයයි මහ බැංකුවයි එකතු වෙලා දැන් මේ වෙලාවේ රජයක් නැති ගැත්ත නමුත් විශාල විශ්වාසයේ ගොඩනැගීමේ මෙහෙයුමක් අවශ්‍ය වෙන විදේශගත ශ්‍රමිකයන්ට රටට සල්ලි යවන්න කියලා. මොකද මේ රට අමාරුවේ තියෙන මේ වෙලාවේ යවන්න කිව්වට විශ්වාසයක් නැතුව ඒ යවන්නේ නැහැ කොච්චර ඉල්ලීම් කරත් යම්කිසි වර්ධනයක් ඇති දැන් කලින්ට වැඩිය. ඉතින් ඒ නිසා ඒ වගේ විශ්වාසය ගොඩනැගීමේ විශාල වැඩපිළිවෙලක් සහ යම් යම් දිරිගෙන දෙන්න පුළුවන් දිරිගැනීම් සහිත වැඩපිළිවෙලක් තිබුණොත් නේද මේ විදේශ නිවේශන වර්ධනය සාර්ථක වෙන්නේ කියලා. දැන් ඒකේ ඔක දෙකක් ඇත්තටම මගේ තේරුම් ගන්නවා. දැන් අපි ඉල්ලීම කරලා තියෙන්නේ විදේශ වල ඉන්න ශ්‍රමිකයන් විතර නෙවෙයි. විදේශගත ශ්‍රී ලංකිකයන්ගෙන් මේ රට ඇතුළ ගිහින් ඩොනේෂන් මේක පරිත්‍යාගයක් කරන්න කියපේ. ඒතර ඒක මොකද ඒක කරන්න හේතුනේ මම ආවට පස්සේ අපි සාකච්ඡා කරාට මේ මීඩියාට කතා කරාට පස්සේ ගොඩාක් ඉල්ලීමක් කරා. මහ බැංකුවට යනවා නම් අපිට විශ්වාසයක් තියෙනවා අපිට යම් ක්‍රමයක් හදලා දෙන්න කියලා කිව්වහම බණ්ඩාරනායක එකමුතුමා තමයි මගෙන් ඉල්ලීම කරේ. මෙහෙම ඉල්ලීම් ගොඩක් තියෙනවා එයාටත් ඇවිල්ලා ඒ අනුව අපි මේ ක්‍රමවේද හැදුවා. ඒතර එතෙන්දී ඒ ක්‍රමවේදයෙන් කරන්න පුළුවන් යම් කෙනෙක්ට පරිත්‍යාගයක් කරන්න රට වෙනුවෙන් මේ මුදල එවුවහම අපි ඒකට එන්ෂුව කරනවා මේක මේ මුදල බැංකුවට ආවා අපි ඒවා ටෙක්නොලොජි මුඩක් යවනවා මිත්‍ර ගණක එකතුලා තියෙනවා. ඒතර මේ මුදල මෙන්න මේ කාර්යයට පාවිච්චි කරා කියලා ඔය තියෙන කන්සර්න් එක අනුව පැහැදිලිව ඕපන් ට්‍රාන්ස්ෆරින් ප්‍රොසෙස් දැන්න තියෙනවා. ඒක පරිත්‍යාග. හැබැයි කොහොමත් ඒක කරනකොටම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට බිලියන් මිලියන් ගණන් සල්ලි යනවා කියලා. මොකද කාටවත් බලාපොරොත්තු වෙන්න බෑ විදේශවල ශ්‍රී ලංකාවෙන් ගිහලා විදේශවල හිටියට ඒගොල්ලෝ පරිත්‍යාග විදියට ඒවයි කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක රැෂනල් දෙයක් නෙමෙයිනේ. නමුත් අපි ඉල්ලීම් කරන්නේ පරිත්‍යාග කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදේශවල ඉන්න තමන්ගේ පවුලේ අයට හිතවතුන්ට එවන මුදල ඒ මුදල ඒගොල්ලන්ට දිගටම එවන්න නමුත් ඒ මුදල එවන්න බැංකු ක්‍රමය හරහා එතර ඉල්ලීම. එහෙම මුදලක් එවුවහම ඒ බැංකුවට මුදල ආවහම පවුලේ අයට රුපියල් හම්බ වෙනවා බැංකුවට ඩොලර්ස් හම්බ වෙනවා ඩොලර්ස් එක පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි දෙයකට. ඒතර ඔය අර යටින් තියෙන කමෙන්ට්ස් ගොඩක් වෙලාවට තියෙන ඒ ක්‍රමය ගැන තේරුමක් නැතුව වුණහම අනිත් එක ඔය විශ්වාසය කියන එක ඔය බැලුවත් ගොඩක් අය මමත් කතා කරනකොට කතා කරාම කියන්නේ අපිට ඔබතුමා ගැන විශ්වාසය තිබ්බට අපට රටේ දේශපාලන ගැන විශ්වාසයක් නැහැ රටේ ක්‍රම ගැන විශ්වාසයක් නැහැ ඒක නිසා ඒක හැදුවොත් දෙන්නම් කියනවා. මොකද ඒක මම කියන්නේ ඒක හදන්න නම් ඔබතුමාගේම ඉන්න පවුලයට කියන්න මෙහි රටේ ඉන්න අයත් තමගේ නිවේදිත කියලා කියන්න කියලා ඒක හදාගන්න කියලා. ඒක මේ මහ බැංකු අධිපති විතර මට හදන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒක තමයි මම කියන්නේ මේ මේක රටේ ජනතා නිවේදිතන් විසින් ඒ විශ්වාසය නැති කාගෙනද අඩු කරන්නේ අපි. එතකොට මේ බ්ලැක් මාකට් රේට් එක මේකට රුපියල් 5ක වෙනස තිබ්බට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනසට යම් කිසි කෙනෙක් රිස්ක් එකක් අරගෙන යවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මේ තියෙන ක්‍රමවේද වලින් කරන්න උත්සාහ කරන්නේ මෙතන තියෙන බ්ලැක් මාකට් එකට මාකට් එකක් නැති කරන එක. බර් කිසිම දෙයක් ඉන්පුට් එකක් එන්න බෑ බ්ලැක් මාකට් එකෙන් සල්ලි ගියොත්. ඒතකොට බ්ලැක් මාකට් එකට කෙනෙක් පිටරටින් ගාලා සල්ලි දෙන්න ලෑස්ති වුණත් මෙතන කෙනෙක් කෙනාට ඒක රුපියල් 400ට අරගෙන වැඩක් නැහැ. මොකද ආවට ඒක ගන්න කෙනෙක් නැහනේ. අරගෙන පාවිච්චි කරන්න නැහනේ. ඒතකොට යාට වෙන්නේ 360 නම් 285ට බ්ලැක් මාකට් වෙන්න පුළුවන් ඕන. ඉතින් ඒක යම් කිසි ආකාරයක ඉස්සර වගේ එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් අන්ඩර් ඉන්වෙස්ට් කරන ඒවාට වගේ වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ වගේ ලාස්ට් ස්කේල් එකෙන් ඒක පාවිච්චි කරන්න බෑ. ඒක නිසා තමයි ඒක හේතුව.